කළ ප්‍රකාශයක් වැරදි විදියට අර්ථකථනය කරමින් නාලිකා දෙකක ප්‍රචාරය වුණා. ඒ ප්‍රචාර වීම හරහා මා කියපු අදහස සම්පූර්ණයෙන් විකෘති කළා. රණවිරුවන්ට මා කෙරෙහි වෛරයක් ඇති කිරීම සඳහා පාවිච්චි කරලා තිබුණා. ඒ නිසා මම කැමැති මේ මාධ්‍යයන් ඉල්ලන්න මේ මගේ කතාව විකෘති නොකොට එලෙසම ඒ තැන දාන්න කියලා. ඒ රණවිරු ගාය කියන වචනය මම ඉලාස් කරගත යුතු වචනයක් නොවේයි. මොකද රණවිරුවන් ගැන නෙමෙයි මම මේ දොස් කීවේ. රණවිරුවන් දඩයන් කරපු අය අද රණවිරු ගායකින් පෙළෙන බව. ඒ නිසා ඊනියා ප්‍රේමයක් රණවිරුවන්ට පෙන්නුම් කරන දේශපාලන අවශ්‍යතාවයකට එහෙම වැඩ කරන අයට තමයි රණවිරු ගාය වැළඳිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඔවුන්ට අපහාස නොකරන්නේ. ඒ නිසා තමයි ඔවුන් අපි කානු සුද්ධ කරන්න දාන්නේ නැත්තේ. ඔවුන් අපි නිසි ලෙස ඔවුන්ගේ රැකියාව යොදන්න අපි ටැක්ස් ගෙවනවා. අපේ ටැක්ස් ගෙවලා ඒ වැටුප් ගෙවන්නට අපි ප්‍රශ්න කරන්නේ නැහැ. මේ මිනිස්සු තමන්ගේ කරන ශ්‍රේෂ්ඨ කාර්යය කරද්දි. ඒකින් තනකොළ කපන්න අපි එහෙම දෙන්නේ නැහැ. ඒතකොට ඒවට විරුද්ධවයි අපි කතා කරේ. මොකද අද අපි මේ මොහොතකට එළඹිලා තියෙනවා තීරණයක් ගන්න. ජීවිතයේද මරණයද කියන තැන. ජීවිතය නම් සජිත් සමග තමයි යන්න වෙන්නේ. මරණය නම් ඔබ කැමති එම පොහොට්ටුව එම නැත්නම් සුදු වෑන් එකේ යන්න. රණවිරුව නෙමෙයි මෙතෙන්දි වැරදි. රණවිරුවව යොදෝගෙන රණවිරුවව අවභාවිතය කරමින් හැම එකකටම රණවිරුවව දාගෙන හිටන් දේශපාලන වාසි ගන්න හදන එකට අපි කියනවා රණවිරු ගාය තියෙන්නේ කියලා. රට වෙනුවෙන් විශාලම කපවිරීම කළා තියෙනවා. අපි කරපු නැති එකක් ඒගොල්ලෝ කළා තියෙනවා. ඒ මිනිස්සු ටික ගෙනල්ලා මොකද කළේ? දේශපාලන වාසි ගන්න පිටකොටුවේ අර නට්ටම් වෙනකම් වේල වේල ටකරම් අඩුවක දාලා අර පොලිතින් කවර් වලින් කවර් කරපු වැස්සෙ තෙමි තෙමි ඒ මිනිසුන්ට කරන්න පුළුවන් උපරිම දේවල් කළේ මේ ආණ්ඩුවෙන්. ඒකෙන් තමයි රණවිරුවන්ට වැඩිම සහන දීලා තියෙන්නේ. ඒ අනුව තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා එතෙන්ට ගිහිල්ලා ඒ රණවිරුවන්ට කිව්වා, "ඕකේ, ඕගොල්ලෝ ඉතාමත්ම යුක්තිසහගත සටනක් කරනවා. අපි ඒක අනිවාර්යයෙන්ම ඉදිරියේදී නොවැම්බර් 16න් පස්සේ අපි ඒක කරනවා." කියලා එතුමා එතනින් පිටත් වුණා. අන්න අර ඇහිල්ලා ඊට පස්සේ මොකද කළේ? ඔයක දැක නාට්‍යයේ හිටියේ. ඊට පස්සේ විසිර ගියා තැඹිලි බීලා. රණවිරු ගාය. රණවිරුවන් යොදෝ ගන්නවා. කාල කන්නි වැඩක්. LTT යුද්ධයට අදාළව මැදිහත් වෙලා වැරදිලා හරි තුවක්කුවක්පත් වෙලා යම් විදිහකින් අහිංසක මිනිහෙක් මලා බවටවත් අඩු ගාණ චෝදනා කරමින් කියලා කිසිම රණවිරුවෙක් අත්අඩංගුවට අරන්නේ නැහැ. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් අහනවා, ඔයාගෙන් ඔයා කියන්න පුළුවන් නම් එහෙම කෙනෙක්ව අත්අඩංගුවට අරන් තියෙනව නම් රණවිරුවෙක්ව නම් කරන්න කියලා. කෙලින්ම දේශපාලන මේ කතන්දරලුනොත් අපි අයින් වෙලා ඔන්න මාතෘභූමියෙන් මුරුසිදිවයිනට පිටමං වෙන්න උන සූදානම්. විපක්ෂ නායක හිටපු ජනාධිපති විශාල සටන්කාමියෙක් අපි කියනවා එයාට ඇයි අසාධාරණ විදියට බන්ධනාගාරගත කරලා ඉන්න මේ රණවිරුවන් වෙනුවෙන් සටන් නොවදින්නේ? ඔයා වගේ වගක් නැතුව ඇයි ඉන්නේ හොරා වගේ? මහින්ද රාජපක්ෂ අපිට උත්තර දෙන්න ඕනේ.